ජයගමු ශ්‍රී ලංකා ජූලි 18 සහ 19 මතුගම මහජන ක්‍රීඩාංගණයේදී සංසේ ජීවත් වෙනවා අපි දැක්කා YouTube හරහා එතුමා දාලා තිබ්බා මේ පබ්ලිෂ් කරලා තිබ්බා වීඩියෝ වගේ එතුමාට පුළුවන්ලු අංජිපාණි ඉම්ලාන් නැමැති අපරාධකරුවව රැගෙන එන්න අන්තර්ජාතික වශයෙන් සහතිකයක් මොනවාද ලැබුණොත් ලියවිල්ලක් ලැබුණොත් කාගෙන් සහතිකයක්ද අන්තර්ජාතික වශයෙන් ඔහුව රැගෙන එන්න කියලා අන්තර්ජාතික වශයෙන් අපිට දෙන්න පුළුවන් නෑ ඔහු කියන දේ එම්තුමා නමුත් පස්සේ ඔහු කියනවා කංජිපාණි පංශී ඉන්නේ නැහැ කියලා ජපානේ කියනවා සමහරක්ලට මැලේසියාවේ කියනවා ඇත්තටම මේ බුද්ධිංශී වර්තාවලට අනුව මේ කංජිපාණි ඉම්රාම් නැමැත්ත කොහෙද ඉන්නේ හැමෝටම ලොකු ප්‍රශ්නයක් ඔබතුමන්ලට ලැබිලා තියෙනවද ඔහු කොහෙද ඉන්නේ කියලා ඔව් අපිට එහෙම ලැබිලා තිබුණත් අපි මේ අවස්ථාවේ අපි කියන්න යන්නේ නමුත් මං කියන්නද මේ සිද්ධියට පස්සේ මේ වගේ හොඟාක් අය මතු වුණා හතු පිපෙනවා වගේ මතු වුණා මට මේක කරන්න පුළුවන් මට අරක කරන්න පුළුවන් මම මේක දන්නවා මං අරක දන්නවා ඉතින් ඕ වගේ පිස්සෝ කියන ඒවා පස්සේ අපි ගියොත් එහෙම අපිත් පිස්සු හැදිලා නවතිනවා හැරෙන්න අපේ ඉන්වෙස්ටිගේෂන් හරියට කරන්න හම්බු වෙන්නේ නැහැ ඉතින් ඔය YouTube වල අනේවා අපිත් නිකන් අර නිකන් ඉන්න වෙලාවට මහන්සි වෙලාවට නිකන් සිංහලෙන් කියනවා ජොලියට බලනවා වගේ බලනවා හැරෙන්න අපි ඒවා එහෙම සීරියස්ලි ගන්න නැහැ දැන් ඔය කතා ඔක්කොම මේ වෙඩි තැබීමට පස්සේනේ සමහර YouTube අය හරියට ප්‍රෝග්‍රෑම්ස් කරනවා සමහර අය ඒ වෙනුත් සල්ලි හම්බ කරනවා බොරු දදා අපේ මිනිස්සු ඒ බොරු බලනවා බොරු බලන්න බලන්න ඒගොල්ලන්ට සල්ලි ලැබෙනවා ඉතින් ඕකනේ ඇත්ත කතාව එමුකෝ හරියටම සීරියස් එක්කෙනෙක් නම් නිකන් YouTube එකේ මට පුළුවන් කංජිපාණි ගේන්න බොරු කතානේ මම අද සාහිතක වෙනවා කිසිම ප්‍රශ්නයක් එයාට ඇති කරන්නේ පුළුවන් නම් කංජිපාණිව අරගෙන එන්න අපෙන් මොනවද අවශ්‍ය ඒක අපිට කියන්න කංජිපාණි වගේ එන්න බොරු කතාව ඔහුට විරුද්ධව විමර්ශනයක් සිදු වෙනව නේද එමෙතුමා මේ දැනට ඔහු ඉහළ නිලධාරියෙක්ට නොදන්නවා 500ට ඔව් ඉතින් ඒක සාමාන්‍ය දෙයක්නේ මෙහෙම ගියේ කෙනෙක් තමයි ඔය කතාව කියන්නේ අපි දන්නවා කංජිපාණි ඉම්රාන් කලින් ඩුබයි වල අරෙස්ට් වෙලා ආයේ ලංකාවට ගෙන්නලා ඉන්වෙස්ටිගේෂන්ස් තියලා ආයේ එයා කොහොමද ඒ රටින් පැන්නේ එහෙම ප්‍රශ්න සමාජය වල තියෙනවා ඒ වගේම එයා රටින් පිටත් වෙන්න එයාට පොලිටිෂියන් සපෝට් එකක් තිබ්බා කියලා සමාජ කතාවක් තියෙනවා රීසෙන්ට්ලි එයා ෆොටෝ එකක් අවුට් වුණා බෝට් ඉන්නවා වගේ එයාගේ ප්‍රයිවට් බෝට් එකේ ඉන්නවා වගේ කතාවල් තියෙනවා දැන් මේකේ ඇත්ත කොහමද පොලිටිෂියන්ස්ලා මන් දන්නේ කංජිපාණි ඉම්රානුයි අපිට අහුවෙලා ඉන්න ගණේ මුල්ලි සංජීව ඒ දෙන්න පැන්න හැටි ඒ දෙන්නගේ නීතිඥවරුන්ට තමයි හොඳටම කියන්න පුළුවන් අපි නෙමෙයි ඒ මොකෝ ඒ නීතිඥවරු තමයි ඒගොල්ලන්ව පැන්නුවේ උසාවියෙන් මරන් ගිහිල්ලා පැන්නුවේ දැන් ඒගොල්ලන්ව අපි අතඩංගුවට ගත්තාම ඒගොල්ලන්ව කතාව හොඳට කියනවා ඒගොල්ලන්ව කොහමද භාගය දුර ගෙනිහිල්ලා තව කාටද බාර ඒගොල්ලන්ගෙන් හිල්ල බෝට්ටුවට දැම්මා ඔක්කොම ලස්සන්ට කියනවා. ඉතින් ඒකයි මං කියන්නේ මේ කුඩු සල්ලි වලින් යැපෙන මේ නීතිඥවරු සෙට් එකක් ඉන්නවා. අවසනාවට අපි ඔහොම කිව්වහම සමහර වෙලට මේක ඔක්කොම නීතිඥ මහත්වරුන්ට වැදෙනවා. එහෙම වෙන්න ඕනේ. ඒක බොහොම නීතිඥ මහත්වරු මේ රටේ ඉන්න ප්‍රමාණයෙන් ඉතාම සුළුම සුළු පිරිසක් තමයි මේ දේ කරන්නේ. අනිත් නීතිඥ මහත්වරු ඉන්නවා කුඩු නඩුවක් ආවොත් බාරගන්නේ. මිලියන කොච්චරක් ගෙවන්න හැදුවත් බාරගන්නේ නැති ඉන්නවා. ඉතින් එහෙම නීතිඥ මහත්වරුත් ඉන්නවා. සුළු පිරිසක් ඉන්නවා. ඒගොල්ලන් තමයි රටටම බණ දෙසන පිරිසකුත් ඉන්නවා. ලොකු ලෝයස්ලා හතර පහ දෙනෙක්. රට හදන්න හදන අය. බණ කිය කිය රට හදන්න හදන අය තමයි ওই වැඩවල ඉන්නේ. මාකඳුරේ මදුෂ්ගේ සල්ලි ක්ලබ් වසන්ත ගාව තිබුණා කියලා කතාවක් තිබ්බා. ඒ වගේම තමයි තවත් කාරණාවක් මේ දුබයි සාදයේදී ක්ලබ් වසන්තගේ තොරතුරු මත තමයි මදුෂ් කොටු උනේ කියලා ඇතැම් වාර්තාවල තිබ්බා. ඇත්තමතුව මොකක්ද මේකට හේතුව ඔබතුමාට දැනට වාර්තාවලා තියෙන්නේ? ඔය වගේ කතා තමයි ඔක්කොම තියෙන්නේ. අපිට මෙහෙම හරි තොරතුරක් නැහැ මදුෂ්ගේ සල්ලි ළඟ තිබුණා කියලා. කිසිම එහෙම අපේ ඉන්වෙස්ටිගේෂන් එකේ එහෙම ගන්නෑ. අපි හොඳටම දන්නවා එහෙම තොරතුරක් හින්දා නෙමෙයි ආ ඩුබයි වලදී අහුනේ කියලා. ඉතින් ඒක තමයි මං කියන්නේ. ඔය වගේ කතා 1000ක් ගොත ගොත එළියට දානවා. බසන්තර අර මුදල් කොහෙද අච්චර වේදන් කරන්නේ අපි දැක්ක දැන් එයා බුදුම විදිහට සාද පවත්තලා තියෙනවා. එතකොට මේ මුදල් සම්බන්ධයෙන් මොන හරි තොරතුරක් තියෙනවද? එයා නිත්‍යානුකූල විදිහට උපයපු මුදල්ද කොහොමද එමත්තුමා තොරතුරු වාර්තා වෙන්නේ? අපිට 100%ක් කියන්න බෑ. දන්න තරමින් එයා මේ ක්ලබ්ස් කෙරුවා දිගටම. ඒ වෙලාවේ සල්ලි තිබුණා. හැබැයි අපිට දැන් තියෙන තොරතුරු අනුව මෙයා මැරෙන වෙලාවේ රට වටේ ණය වෙලා අතේ සතේ නැතුව හිටපු පුද්ගලයා කියන තොරතුරු තමයි අපේ ඉන්වෙස්ටිගේෂන් එකෙන් එළියට අවිල්ලා තියෙන්නේ. මාකඳුරේ මදුෂ් නැති වෙන දවස්වල ඒ දවස්වල කිව්ව යාට නැව් තියෙනවා, හොටෙල් තියෙනවා, විශාල මුදලක් තියෙනවා. ඒවා රජයට අත්පත් කරගන්නම කියලා එවකට සිටි බලධාරීන් සඳහන් කර ඇත්තම යාගාවේ ඒ වගේ මුදලක් තියෙනවාද? ඒ ආයෝජනය කරපු දේවල් තියෙනවාද? තවත් ඇතැම් අය ගාව ලංකාවේ මුදල් තියෙන බවටත් වාර්තා පළවන. මෙහෙමයි අපිට ඉන්වෙස්ටිගේෂන් එකේ එහෙම තොරතුරක් ලැබුණොත් කාගේ හරි මුදල් තියෙනවා කියලා අපි අනිවාර්යෙන් ඒ අය කවුරුනත්
තමයි අත්අඩංගුවට ගන්න. ඔය වගේ දේවල් දේශපාලන මත හින්දා ඒ වගේ ඇති කරලා තියෙනවා. දේශපාලඥයන්ගේ නමුත් කියනවා. හැබැයි මම ද පොරොන්දු වෙනවා. කවුරු මොන දේශපාලඥය වුණත් මෙවැනි දෙයකට සම්බන්ධ නම් අපි අනිවාර්යෙන් ගන්නවා. අපිට හැබැයි හරි තොරතුරු තියෙන්න ඕනේ මේ YouTube වල කියපු ඒවා නෙමෙයි. එහෙම මදුෂ්ගේ සල්ලි කාලංගුවක් තියෙනවා කියලා අපිට අද වෙනකන් එහෙම තොරතුරක් නැහැ.